යෝහනිද සිල්වා කියන නම මේ වෙද්දි ඔබට නුහුරු පුරුදු නමක් නෙමෙයි. ජාත්‍යන්තරයේ ද්‍රව පිළිදැව දෙන මැණිකේ මගේ හිතේ ගීතය ප්‍රතිගායනය කිරීම නිසාම ඇයට මහත් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් මේ වන විට ලැබිලා තියෙනවා කියන එක අපි කාටවත් රහසක් නම් නෙවෙයි. ඇයට ඉන්දියානු සංචාරයකට ඇරියුම් ලැබෙන්නේද එහි ප්‍රතිඵලයක් විදිහට. එම ගමනාන්තයේදී ඇය ස්වරූපී ජැක්ලින් මත මුණ ගැහි තිබෙන බව මේ වන විට මුළු ලෝකයක්ම දන්නවා. මේ අතර යෝහනි ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල් මාෂල් සරත් ෆොන්සේකා මහතාද අපූරු සටහනක් ඔහු නිල ෆේස්බුක් ගිණුමට එකතු කර තිබුණේ මේ විදිහටයි. යෝහනි දුව, මගේ උණුසුම් සුබ පැතුම්. විශේෂ බලකා සේනාධිපති ලෙස ඔබේ පියා 2006 එවක කර්නල් ප්‍රසන්නද සිල්වා වවුනියාවේ සිට කල්ලාර් වෙත මා කැඳවන්නේ මාවිල්ලාරු නිදහස් කර ගැනීම සඳහායි. 2006 අගෝස්තු 3 මා ප්‍රසන්නට සතියකින් මාවිල්ලාරු නිදහස් කර ගැනීම සඳහා විශේෂ බලකායට ලබා දුන් නියෝගයෙන් පසු පාබල කාලතුවක්කෝ කමාන්ඩෝ රෙජිමේන්තු සහ ගුවන් හමුදාවද සහාය ඇතිව අගෝස්තු 10 ජලය යුද සාධකයක් ලෙස එදා LTTE ත්‍රස්තවාදීන් යොදාගත් මාවිල්ලාරු සරෝව යුද හමුදාව විසින් මුදාගත් අතර ප්‍රභාකරන්ට මානුෂීය සාධක යුද මෙවලම් කර නොගන්නා ලෙස පළමු පාඩම එදා ඉගැන්වුවා. මාවිල්ලාරු වලින් පසුව සම්පූර්වාකරේ කදිරවේලි පෙරුගල් ඇතුළු නැගෙනහිර පළාතේ ත්‍රිකුණා මලය සිට මඩකලපුව දක්වා සියලුම මෙහෙයුම්වලදී කර්නල් ප්‍රසන්නද සිල්වා මා භූමියේ විශේෂ බලකා මෙහෙයුම් අණදීමට කැඳ වූ අතර ඔබේ පියාට මා නැගෙනහිර ක්‍රියාන්විතයේදී යම් විවේකයක් ලබා දුන්නේ තොපි කළ මෙහෙයුමේදී. ඒ වගේම අවසන් සටනේ 55-59 සේනාධිපති ලෙසත් සටන් බිමේදී ප්‍රසන්න දැක්වූ උපක්‍රමශීලී කාර්යශූර සහ සාමූහික අභිලාෂය සඳහා වූ වීරත්වය ඒ වගේම නායකත්වය සහ එමගින් යුද හමුදාව ලබාගත් ජයග්‍රහණය එතා පියා වගේම අත ජාත්‍යන්තර සංගීත වේදිකාවේදී දුව ඔබ විසින් ලබා ගැනීම ඔබ අපේ මව්බිමට ලබා දෙන්නේ විශාල කීර්තියක් සහ ජයග්‍රහණයක්. ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකා කියලායි එතුමන් මේ විදිහට සඳහන් කරලා තිබුණේ.